අරි තින් ඔන්න අදාරංග වෙලා තියෙන්නේ අපි Minecraft Survival Series එකේ මේ 14 වෙනි එපිසෝඩ් එක මං හිතන්නේ. හරි. ඉතින් මේකෙදි මං හදන්න හිටියේ මේ ගියක් ගන්න හිටියේ මෙතනින්. ඉතින් කලින් වීඩියෝ එකේම තමයි. හැබැයි අපිට කලින් වීඩියෝ එකේදී මෙන්න මේ අයිටම් එක හම්බුණා. ඔයගොල්ලන් මතකද අපිට Turtle Eggs 3ක් හම්බුණා. ඉතින් අපි අද හදන්නේ මේ Turtle Eggs ටික අරන් ගිහිල්ලා මේ කැස්බෑවන්ට ඉන්න පොඩි දූපතක් වගේ එකක් හදන්න තමයි යන්නේ. ඉතින් මේක රෙඩ්ස්ටෝන් නැති බිල්ඩ් එකක්. මොකද මේ දවස් ටිකේ මං කලේ රෙඩ්ස්ටෝන් බිල්ඩ් එක දිගටම. ඒක හින්දා ඉතින් හරි මම මෙතන විලේජ් එක වටේට වැටක් ගැහුවා ඔයගොල්ලන් පේනවා ඇති. ඒක හැබැයි කියලා මං ඊළාට කියන්නම්. මොකද මේ දැන් මෙතන මේ Turtle Eggs ටික ගැහුවට පස්සේ අපිට මෙතන AFK ඉන්න වෙනවා. මම මෙන්න මෙතන මේ දූපත තමයි හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් විලේජ් එක ළඟ එහෙම AFK ඉන්නකොට මේ විලේජ් එකට zombie attack එන්න පුළුවන්. මොකද විලේජ් එක වටේ ටෝච් ගහලා තිබ්බත් මේ වටෙන් එන්න පුළුවන් zombie ලා. ඒක හින්දා ඉතින් හරි සවල් අරන් මේක පොඩ්ඩක් level කරන් යමු මේ දූපත. ඉතින් මම මේ දූපත පොඩ්ඩක් වෙනස් කරගත්ත මේ විදියට මේ වැඩේ පුරවලා මේ පැත්තේ පස් කණ්ඩියක් කඩලා ගියා. යට මොනවද තියෙන්නේ? යට මොකුත් නැහැ. අන්නත කෝල් තියෙනවා. ගල්ලවුරු තියෙනවා. ඉතින් හරි දැන් අපි මෙන්න මේ Turtle Eggs 3 මේ විදියට තියාගමු තැන් තුනකින්. මතක තියාගන්න මේවා උඩට මේ පයින් බෑ. මේවා උඩට පැන්නොත් මේවා කැඩෙනවා. ඉතින් මේ විදියට තුන වෙනම තිබ්බේ මොකද මේකේ Turtle Eggs ටික දවසක් යනකොට පුපුරනවා. මේවා පුපුරන්නේ රෑට. ඒකින් හින්දා මෙතන රෑ වෙනකන් ඉන්න වෙනවා. මේකේ තියෙන්නේ මේ එක Turtle Egg එකක් පිපුරුවොත් අනිත් දෙක සිල් ටච් කරලා ගලවලා අර පුපුරපු එකට හයි කළාම තුන එකට හයි කළාම අර දෙකත් මේ පුපුරපු ලෙවල් එකට අප් වෙනවා. මේක ලෙවල් 4ක්ද කොහෙද තියෙනවා Turtle Eggs වල. දැන් දවල්නේ. හරි දැන් මේක වටේට වැටක් ගහ ගන්න ඕනේ. මේක මේ දූපතක් හදන්න නම් අනිවාර්යයෙන්ම දේ මේක වටේට වැටක් ගහ ගන්න ඕනේ. අපි දැන් ගිහිල්ලා වැටක් ගහගෙන එමු. අපි කරවමක් ගහගෙන එමු. එහෙම. හරි ඉතින් මේ වැටක් ගහන්නේ මොකද මේකේ මේ ග්‍රවුන්ඩ් ලයින්න පුළුවන්. ඒ කියන්නේ මේ ග්‍රවුන්ඩ් සොම්බිලා ඒගොල්ලෝ ඇවිල්ලා මේවා උඩ පයින්න පුළුවන්. මොකද මේ ටර්ටල් එග් වල තියෙන තව වැදගත් දෙයක් තමයි මේ සොම්බිලා එනවා මේවා හොයාගෙන. ඒක හින්දා අපිට මොකක් හරි සොම්බිලා එන ෆාම් එකක් හදන්න ඕන නම් අපිට පුළුවන් මේ ටර්ටල් එග්ස් පාවිච්චි කරන්න. ඉතින් මොනවද නේද රූෆ් එක ගන්න ගෝල්ඩ් ෆාම් වලට එහෙම සොම්බි පිග්මන් ගෝල්ඩ් ෆාම් වලට එහෙම මේක පාවිච්චි කරනවා. ඒගොල්ලන්ග මෙතන ගෙන්න ගන්න. හරි ඉතින් දැන් රෑ වෙනවානේ. අපි එහෙනම් වැට ගහලා උතුරු ටික බලමු. හරි ඉතින් ඔයගොල්ලෝ පේන ඇති මේවා මේ පාටිකල් ඉෆෙක්ට් වගේයක් යනවා දැන්. ඉතින් මේකේ මං F3 ගියොත් F3 මෙනු එක ඔන් කරොත් ඔයගොල්ලෝ පේන ඇති මෙතන තියෙනවා මේක හැච් ලෙවල් එක එකයි මේක හැච් ලෙවල් එකයි මේක හැච් ලෙවල් එක දෙකයි කියලා. ඉතින් මම මේ වර්ල්ඩ් එක නිකන් ඔන් එකේ තියලා ටිකක් හිටියා AFK ඉන්නකොට මේ එකපාර මේක හැච් වුණා. ඊට පස්සේ රෙකෝඩින් ස්ටාර්ට් කළාට පස්සේ මේ දෙකත් හැච් වෙලා දැන්. ඉතින් දැන් අපිට කරන්න පුළුවන් මේක කඩලා මේකත් කඩලා අපිට මේ තුන එක ක්ලස්ටර් එකක් විදිහට හයි කරන්න පුළුවන්. ඉතින් එතකොට දැන් මම මේක පෙන්නුවොත් ඕගොල්ලන්ට පේන්නේ නැති මේ බිත්තර තුනම හැච් ලෙවල් එක දෙක විදිහට තමයි තියෙන්නේ. අපි එකක් අයි ගලවලා බලමු. ආනේ ගලවලා ගැහුවොත් එතකොට හැච් ලෙවල් එක ආයි බහිනවා. කමන්නේ අපි මේ තුන එක ක්ලස්ටර් එකකට ගහමු. එතකොට දැන් මේක තව එක හැච් ලෙවල් එකයි යන්න තියෙන්නේ. එකයි හරි දෙකයි හරි තව හැච් ලෙවල් දෙකයි. එතකොට මේකෙන් තව පැටියෙක් මේ පැටව තුන් දෙනෙක් එනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අපිට තව බිත්තර ටිකක් හදා ගන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් වගේ මට පේන විදිහට අපි ඇතුලෙන් ඉමුකෝ. මම ඒක මම ඕල්ඩ් පෙන්නන්නම් ගිහිල්ලා එතනට. යකිරේලිය වැටලා අර ඉන්න කට්ටිය පිච්චිලා යනකන් ඉන්න වෙනවා. අපි විලේජ් එකට පොඩි අවුලක් වෙලා. ඕගොල්ලෝ අතන බැලුවොත් මේ මෙන්න මේ බෝට්ටුවේ හිටිය මගේ මේ ෆිෂර්මන් විලේජ්. ඉතින් දැන් මේකේ ඉන්නේ සොම්බි විලේජ් කෙනෙක්. අපි යන්කෝ අපි විලේජ් එක පැත්තට යා බලන්න. විතර ටික කැඩලා තිය සමහර විට කරන්න දෙයක් නැහැ. අන්නේ ආව පිච්චෙනවා. පිච්චෙන කලින් අපිට ගියොත් ගොඩ බෝට්ටුව කඩාගත්තොත් හරි. අයියෝ ඉවරයි. මේ වැඩේ කරන්න උන්නේ අපි විලේජ් ඉවරයි. ඉතින් මේක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ අපි තව කීයක් සොම්බි වෙලාද දන්නේ නැහැ.
ඇතුලේ නම් සොම්බිලා ඉන්න විදියක් නැහැ. මේක තමයි මං කිය විලේජ් එක ළඟ මේ AFK ඉන්නවා නම් අනිවාර්යෙන් විලේජ් එක මේ කවර් කරලා තියන්න ඕනේ නැත්තම් සොම්බි ඇටැක් වෙන්න පුළුවන්. පෙම්මේ විලේජ් එක නම් ප්‍රශ්නයක් නැහැ දැනට. ඔලේ රතු පාට මොකක් හරි අත්තු වෙනවද එක නැහැ. අපේ ෆිෂර්මන් ඉවර දැන් ඉතින් මේ වෙන කෙනෙක් ඇවිල්ලා ෆිෂර්මන් ගේ තන ගනි. අපේ විලේජර්ස් ලා යට්ටියක් ඉන්නවා මෙතන. ඒකද ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මේක වට කරලා තියන්න ඕනේ. මොකද මේකට ඩ්‍රවුන් ඇටැක් එන්න පුළුවන් ඒක හින්දා. මෙන්න මේවා ටිකක් අලෝ ගමු තව. එහෙනම් අපි ඊළඟ කට්ටිය ලොකු වෙනකන් ඉඳලා ඊළඟ වැඩේ මොකද කියලා බලමු. ආ තා තා වැදගත් දෙයක් තියෙනවා. මේවා හැච් වෙන්නේ රෑට විතරයි. මේක තාම ලෙවල් දෙකනේ. මේක මේ يعني මේවා ඇත්තට මෙහෙම පුපුරන්නේ රෑට විතරයි. ඒක හින්දා දවල්ට මෙතන ඉඳලා වැඩක් නැහැ. ඉතින් මෙතන හදම් පොඩි නියම් පොකුණක් වගේ එකක්. නියම් පොකුණක් වගේ එකක් හදමු මෙතන. වතුර තිබ්බා වැරදි. අපිට අන්න ඒ ටික හරි. මෙතනට ගත් තිබුණා. මේක හරි. අපි දැන් මේක තුන් සී ග්‍රාස් ටික හිටෝලා මේක බෝන් මීල් කරන්න බෑද? බෝන් මීල් නෑ. සීස් නම් දෙකක් තියෙනවා. බෝන් මීල් එකක්වත් නෑ. ඉතින් හරි මතක තියාගන්න මේවා සිල්ක් ටච් වලින් විතරයි ගලවන්න පුළුවන්. සහ මේකට උඩ පයින් යන්න එපා. මේ මේකට හිටගත්තොත් ඉවරයි. මේ විතර ටික කැඩෙනවා. ඉතින් හරි එහෙනම් අපි දැන් මේගොල්ලෝ ටික ඊළඟ ලෙවල් එකට මේක යනකම් ඉඳලා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු රෑට. හරි ඉතින් මෙන්න අර විතර තුන පිපුරුව පුපුරලා දැන් ඉන්නේ චූටි කැස්බර් පැටව තුන් දෙනෙක්. අපිට පුළුවන් මේගොල්ලන්ට මේ සී ග්‍රාස් ටික කවන්න. එතකොට මේගොල්ලෝ ඉක්මනට ලොකු වෙනවා. හරි. දැන් ඉතින් මෙතන මෙහෙම මේගොල්ලෝ මෙතනට ලා ඉන්නවා. මේකෙන් එළියට යන එකක් නෑ. මං හිතන්නේ ෆෙන්ස් වලින් එළියට යන්න බෑ මේගොල්ලන්ට. මෙතන වතුර තියෙනවා. උඩත් වතුර වලක් වයි ගහමු පොඩි. මෙතන උඩට මේ පුරවන්න වතුර ටිකක් ගෙනල්ලා. මේකලට වතුර ඕනේ නෑ. මේ වුණාට මේ ටික පුරවලා තියමු නිකන්. හරි ඉතින් දැන් මේගොල්ලෝ මෙහෙම ඉන්නවා. මේගොල්ලන්ගේ උඩ පැනන්නට ප්‍රශ්නයක් නෑ. මේගොල්ලන්ට මොකුත් දෙන්නේ නෑ. ඉතින් මේ දැන් මේගොල්ලෝ ලොකු වෙනකන් ඉන්න ඕනේ. මොකද මේගොල්ලෝ ලොකු වෙනකොට අපිට මේගොල්ලන්ගේ ගන්න පුළුවන් ටර්ටල් ෂෙල් එක. ටර්ටල් ෂෙල් එක නෙමෙයි මේකට වෙන මොකක් හරි නමක් කියන්නේ මට මතක නෑ. මේක ගන්න මේගොල්ලට ලොකු වෙනකන් ඉන්න වෙනවා. ඉතින් හරි එහෙනම් අපි බලමු ඊළඟට මේගොල්ලෝ ලොකු වෙනකන් ඉඳලා ඊට පස්සේ මොකද කරන්න කියලා. මං හිතකම් තව සී ග්‍රාස් ටිකක් ගලවගෙන එන්නම්. මෙතන මේ වතුර යට යනකොට පරිස්සමෙන් යන්න ඕනේ. මොකද ඩ්‍රවුන් ලා ඉන්න පුළුවන්. ඩ්‍රවුන් කෙනෙක් හොයා ගන්නත් ඕනේ වැඩකට. මේ ට්‍රයිඩන්ට් එකක් ගන්න. ඉතින් මේනේ ඩ්‍රවුන් කෙනෙක්. ගල් පේනදී ඇවිල්ලා අපේ මෙතන දූපත ගාවට ලා ඉන්නවා. ඉතින් මේ මේගොල්ලන්ගෙන් මේක බේර ගන්න ඕනේ නිසා තමයි මම මෙහෙම වැටක් ගැහුවේ මේක වටේට. නැත්තම් මේගොල්ලෝ එනවා. මේ දැන් නම් ඉන්නේ ටර්ටල් ලෙග්ස් වලට පයින්න. මේ ඩ්‍රවුන් මොකද දන්නේ මෙතන දැන් කරගෙන්නේ. කොහොමද හමෙන්නේ? මේ ඩ්‍රවුන් ළඟ සමහර අය ගාව තියෙනවා ට්‍රයිඩන්ට් එකක්. ट्राइडन ने
සීග්‍රාස් නම් තියෙනවනේ අපි සීග්‍රාස් ටිකක් කපාගමු මේ සීග්‍රාස් මං හිතන්නේ අපිට මේ බෝන් මීල් කරන්න පුළුවන් බලමු මගේ හෙල්ත් එකත් වහිනවා හරි ඉතින් මම මෙතනියම මේක වටේට මේ කැරක් කැරක් හිටියේ දැන් ඒ ඉන්න අතරේ මෙන්න එක්කෙනෙක් ලොකු වෙලා තියෙනවා ඉතින් මම මේක අයින් කරලා ගන්නම් ඒකෙන් පේනවා දැන් මෙයාගේ මෙතන ඩ්‍රොප් පැක් වෙලා තියෙනවා අපිට හම් වෙනවා ටර්ටල් ස්කූට් ද දන්න මෙන්න මේක මෙයාගේ ඩොට් එකක් වැටිලා තියෙනවා ඉතින් අපිට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් පොඩි වැඩකට මම මේකක් ගන්න තමයි හිටියේ මෙච්චර ලා මෙතෙන්ට වෙලා ඉතින් අපි දැන් මේ දෙන්නව ට මේ දෙයක් කවමු ඉතින් ඊළඟට තව දෙයක් තියෙනවා කියන්නේ ඒ තමයි ඕගොල්ලෝ මේක හදනවා නම් මෙතන මේ يعني මොකද මේ කැස් බෑවෝ ඉන්න ෆාම් එක මෙහෙම දූපතක් වයි හදනවා නම් අනිවාර්යෙන් මේ මොනවාද ටර්ටල් එක්ස් අරන් ඇවිල්ලා හදන්න මොකද කැස් බෑවෙක් එක්කන් ඇවිල්ලා හදුවට වැඩක් නැහැ උන් ගොඩක් වෙලාවට රෑට කොහොම හරි පැනලා ආයුන්ගේ මේ පටන් ගත්ත يعني උන් ස්පෝන් වෙච්ච තැන්ට යන්න හදනවා පිටතර දාන්න තුන් ස්පෝන් වෙච්ච තැන්ට යන්න හදනවා ඉතින් මෙතන නම් මේගොල්ලෝ ස්පෝන් වුනේ මෙතන හින්දා මේගොල්ලෝ මෙතනමයි ඉන්නේ ඉතින් ඕගොල්ලෝ මොකද මේ ක්‍රියේටිව් මෝඩ් එකේ මේක හැදුවත් ස්පෝන් එක්ස් පාවිච්චි කරන්න එපා පුළුවන් නම් තර්ඩ් ලෙග් එක පාවිච්චි කරලා මේ වැඩේ කරන්න බලන්න ඉතින් මේක මේ මොකද අර තර්ඩ් ලෙග්ස් ටික හිටවලා මේක හැච් වෙන්න මං හිතන්නේ අමියත් හරි පබාගයක් විතර ගියා මේ රෑවල් තුනක් විතර ගියා මේක සම්පූර්ණ ඔක්කොම ඉවර වෙන්න ඉතින් හරි දැන් මෙතන අපේ තව විතර ටිකක් ඇති අනේ එයා තව ටික හයි කරනවා තව හිටවනවා අන්න දැම්මා මේදී අන්න විතර තුනක් හරි දෙකක් හරි තියෙනවා මෙතන එක්කෙනෙක්ගේ අනිත් එක්කෙනාගේ ටිකක් දායි දැන් අපි මේ ටිකක් ගලවලා මේගොල්ලෝ පිටින් ගයින් වෙනකන් ඉන්න වෙනවා මෙතන හතරක් තියෙනවා මෙතන හතරේ ක්ලස්ටර් එකක් ඉතින් මේ හතරක් යනකම් උඩින් මෙහෙම හයි කරන්න පුළුවන් දැන් මම මේක ටච් කළොත් මේගොල්ලන්ට වදි දන්නේ නැකින්ද මේගොල්ලෝ ටිකක් අයින් වෙනකන් ඉමු මෙතනින් එකම දේ මේක උඩ හිට ගන්න යන්න එපා මේගොල්ලන් මෙන්න මේ පැත්තට ගෙන්න එකම හරි වෙන්නේ හතරක් තියෙනවනේ දැන් මේ හතර මේ හරියෙන් හිටවමු හතරක් දැන් හතරකින් හරි ආයි පාරක් පුළුවන් ඒද බලමු හරි ඉතින් එහෙනම් දැන් මං මේ ටිකත් හැච් වෙලා අපි මේවා පහක් විතර හම්බ වෙනකන් මෙතෙන්ට වෙලා ඉඳලා ඊළඟ වෙඩි මොකද කියලා බලමු හරි ඉතින් මම පේන දැන් මේ හතක් තියෙනවා අංගාව ඉතින් මේ ටික තමයි උනේ මෙතන දැන් ඉන්න මම මේගොල්ලෝ හත් දෙනෙක් දෙක තුන හතර පහ හතක් ඉන්නවා ඉතින් මේ පිටර ටික තියෙනවා මේකක් නම් ලෙවල් ඊළඟ ලෙවල් එකටත් අප් වෙලා මේ වගේයක් ඉතින් දැන් හතක් තියෙනවා කියන්නේ මගේ ඉතුරු වැටික් කරන්න පුළුවන් ඒක හින්දා අපි දැන් මෙතනින් යන්න මන් දැන් ඊළඟට කරන්න ඉන්නේ අපි යන්කෝ එළියට දැන් යන්න ඕනේ මගේ ක්‍රාෆ්ටිං ටේබල් එක ගාව වෙලාව කීය දැන් උදේ වෙන ගමන්නේ තියෙන්නේ අපි යන් ක්‍රාෆ්ටිං ටේබල් එක ගාවට ඉතින් මොකද්ද මට මේකේ තව හදන්න ආම එකක් තියෙනවා ඒ තමයි නෙදරයිට් ආම එක يعني මේ ඩයමන්ඩ් එක නෙදරයිට් වලට අප්ග්‍රේඩ් කරන්න තියෙන්නේ ඉතින් ඊට අමතරව මේකේ තව ආම එකක් තියෙනවා මේ මොකද අපි දැන් මේ වෙනකොට බලලා තියෙනවානේ මොනවාද ලෙද ආම එක නම් මං හැදුවේ නෑ ඉතින් ඊළඟට තියෙනවා අයර්න් එක චේන් මේල් ආම එක ඕගලන්ට මතක ඇති අපේ මේ විලේජර්ස් ලගේ මං ට්‍රේඩ් කළා චේන් මේල් ආම එක ඊළඟට ගෝල්ඩ් ආම එක තියෙනවා ගෝල්ඩ් හෙල්මට් එක තියෙනවානේ අපි ගාව ඒ වගේ මෙන්න මේවෙන් අපිට හදන්න පුළුවන් තව ස්පෙෂල් ආම එකක් තියෙනවා ඒ තමයි මෙන්න මේක ටර්ටල් ෂෙල් හෙල්මට් එක ඉතින් टर्टल शेल हेलमेट के तीन विशेषत्व मेतन पेन वैती मे कहीं कलो साउंड कड़ू कल मे साउंड
වෝටර් බ්‍රීතින් ඉෆෙක්ට් එකක් තියෙනවා අපිට තප්පර 10ක. ඉතින් මේ ටර්ටල් ෂෙල් හෙල්මට් එකේ තියෙන වටිනාකම තමයි අපි යන්කෝ වතුරට මේකෙන් අපිට තප්පර 10ක වෝටර් බ්‍රීතින් ඉෆෙක්ට් එකක් දෙනවා. ඒක මේ වතුරට ගියාම තප්පර 10 කවුන්ට් වෙලා වෝටර් බ්‍රීතින් එක ඉවර වෙනවා. ඉතින් අපිට වැඩිපුර වෙලා වතුර යට ඉන්න පුළුවන්. ඊළඟට අපි උඩට ආවොත් ආයර් ඉෆෙක්ට් එක ඇක්ටිව් වෙනවා. 3 2 1 අපි ආයෙ උඩට යමුකෝ. ඉතින් එකපාරක් ආපු ගමන් ආයි තප්පර 10ක් ඇක්ටිව් වෙනවා. හරි. ඉතින් ඒක තමයි ටර්ටල් ෂෙල් හෙල්මට් එක. ඉතින් ඊට අමතරව තව එක දෙයක් තියෙනවා. ඒ තමයි අපිට මේකෙන් පෝෂන් එකක් හදන්න තියෙනවා. ඉතින් අපි ඒක හින්දා අපේ සොම්බි ෆාම් එක තිබ්බ තැනට ගිහිල්ලා ඒ වැඩේ බලමු. ඉතින් දැන් බ්ලේස් පවුඩර් එකක් ඕනේ වෙනවා. මේ දෙකම දාමු එකට. නෙදර් වෝට්ස් ඕනේ. අපි සාමාන්‍ය ඔක්වර්ඩ් පෝෂන් එකක් හදාගන්න ඕනි ඉස්සෙල්ලම. හරි. දැන් අපි මේ එකක් දැම්මුත් මේක දාන්න බෑ. ටර්ටල් ෂෙල් හෙල්මට් එකක් දාන්න. හෙල්මට් එක දාන්න. කියන්නේ මට තව මේවා තුනක් එකතු කරගන්න වෙනවා හෙල්මට් එකක් අය හදාගන්න. ඉතින් මේ ටර්ටල් ෂෙල් හෙල්මට් එකට අපිට පුළුවන් රෙස්පිරේෂන් 3 එක දාන්න. මං හිතන්නේ ඒක දුවේ තමයි. එතකොට වතුරේට අපිට තවත් වැඩිපුර වෙලා ඉන්න පුළුවන්. හරි. මෙන්න තියෙනවා पोशन ऑफ टर्टल मास्टर इतनी मेक मे स्पेशल पोशन ने का मेक तब त्यागम मेक इंका इतर मंदाल विनना थिंक मे स्टेकर इधी मे टर्टल मास्टर पोशन के तीरने मेकिंग आप हिन्न लुक स्लोनस इफेक्ट ऐनवा स्लोनस 4 आप रेसिस्टेंस 3 इफेक्ट थम्बिना इतनी एक मे रेसिस्टेंस 3 කියන්නේ අපිට මේගොල්ලන් ඇටැක් කරන්න නැහනේ. අපිට මේ මොනවද කට්ටියකින් එන ලොකු ඇටැක් එකක්. يعني කවුරු හරි කෙනෙක් අපිට ඇටැක් කරනවා නම් අපිට ඒ ඇටැක් එක ගොඩාක් වෙලාවට අල්ලගෙන ඉන්න පුළුවන්. හැබැයි ලොකු ස්ලෝනස් ඉෆෙක්ට් එකක් එනවා. ඒක තමයි මේකේ තියෙන එකම අවුල. අපි බලමු නිකන් අපිට නිකන් උඩකින් පැනලා වගේ බයිද රෙසිස්ටන්ස් ඉෆෙක්ට් එක බලන්න පුළුවන්. චල පාතර පැනනොත් බෑ. मैंने पोटल लगाती ना मित्र आने पोटल में अभी उडट गई उड़े ना पहला बालू लोक दायक इधर उड़ी ना मैं प्रश्न है अरे दिमाग उन्हें डायमंड बूट्स देख मैं आई कला मैं कहती है ना फेदर फॉलिंग මේක මේ මොන ස්ලෝ ෆෝලින් ඉෆෙක්ට් එකක් නෙමෙයි මේක ඇවිල්ලා මේ රෙසිස්ටන්ස් ඒ කියන්නේ රෙසිස්ටන්ස් ද ඇබ්සෝප්ෂන් ද මේ වැටුනහම වෙන ඩැමේජ් එක නැවතිනවා දන්නේ නැහැ මං මේ නිකන් ටෙස්ට් කරලා බලන්න වැඩි කරන්නේ අන්න පෝෂන් එක ගැහුවා අර හાર્ට් භාගයේ අඩුනේ හැබැයි එන්නම ස්ලෝ දැන් මම මේ ෂිෆ්ට් එකත් ඔබාගෙන යන්නේ ඒත් උඩ පැන පැන ගියාගේ ටිකක් ඉක්මනට बूट्स दागत रेसिस्टेंस स्लोनस इफेक्ट दिखतीवा अन्न इफेक्ट दिखा इवरा टर्टल मास्टर पोर्शन मेके तीयनदे मुखद मेके मे अभी अडवांसमेंट तीनवा मुखरी एक हदा मे इफेक्ट ओन विनवा पोर्शन इफेक्ट्स बार ऐक्टिव विनवा थिंक ये वेडेट अभी मे मे पोर्शन का ओन विनवा मे मुखद टर्टल मास्टर का ओन विनवा मे बोत लेकू एक वीडियो मित्र इन्हेंवा ओ मिचर अभी बल मट मे मैं वीडियो के निधर रईट मैं करेंगे अब निधर रईट मैं करे कल मैं टी एंड टी अदागो एक अभी बल मोबाइल कहमदेला
इतना वीडियो को लाइक मन के कमेंट मत चैनल सब्सक्राइब करें दिखे मेहतला मे माय बोट ऑफिशियल बाय।